අයිබෝවන් අපි සූදානම් ජීවිතයට ඉඩක් දෙන්න. මේ පසුගිය කාලයේදී ඇතිවෙච්ච කොරෝනා තත්ත්වයත් එක්ක දැන් වසර දෙකකට ආසන්න කාලයක් ගෙවිලා ගිහිල්ලා ඉවරයි. නමුත් මේ කොවිඩ් එහෙම නැත්නම් කොරෝනා තත්ත්වයට අමතරව විවිධ රෝග තත්ත්වයන් පිළිබඳව මේ වෙනකොට කතා කරනවා. හැබැයි කොහෙන් හරි මේ කොරෝනා කියන තත්ත්වයත් ඇඳිලා තියෙන්නේ. ඒ අතරින් මේ සමේ රෝග ගැන වැඩියෙන් කතා කරනවා. මම හිතනවා අද දවසේ මේ වැඩසටහන කාන්තා පාර්ශවයට ගොඩක් ගැළපෙයි. හැබැයි මට හිතෙනවා ඒ ගොඩක් ගැළපෙන කාන්තා පාර්ශවයට වගේම පිරිමි පාර්ශවයටත් ගැළපෙනවා. මොකද හේතුව හැමෝම තමන්ගේ රූපය ගැන සැලකිලිමත් නිසා. කොවිඩ් තත්ත්වයත් එක්ක මේ හැමත සිද්ධ වෙලා තියෙන බලපෑම් ගැන කතා කරන නිසා බොහෝ කාරණා තියෙනවා අපිට මේ ගැන කතා කරන්න. ආරාධනා කළ අපි මේ ගැන කතා කරන්න සම පිළිබඳ විශේෂඥ වෛද්‍යතුමිය සංජීවනී ෆොන්සේකා මහත්මියට අයබෝවන් ඔබතුමියට. හොඳයි වෛද්‍යතුමිය, ඇත්ත වශයෙන්ම කිව්වොත් මේ දවස්වල මේ කොවිඩ් එකත් එක්ක විවිධ රෝග තත්ත්වයන් ගැන කතා කරනවා. කොවිඩ් නොවන එකට ඈඳිච්ච මේ හැමත වෙලා තියෙන හානිය ගැනත් ඔබතුමිය හම්බ වෙන්න මං හිතනවා රෝගීන් ඉනවා කියලා. මොකද පසුගිය කාලේ සමේ රෝග විශේෂඥ වෛද්‍යවරුන් නිතරම කියපු කාරණාවක් තමයි මේ කොවිඩ් එකත් එක්ක සමේ රෝගීන්ගේ ප්‍රමාණය වැඩි වෙලා කියලා. ඔව්, ද කොවිඩ් එකත් එක්ක අපේ වෙනස් වෙච්ච චර්යාවන් තමයි සැනිටයිසර්ස් පාවිච්චි කරන එක, හුමාලය අල්ලන එක කොවිඩ් වලින් වැළකෙන්න, ඒ වගේම ග්ලව්ස් අත්තාවරණ පාවිච්චි කරන එක. ඔය තුන හිඳ තමයි හමේ රෝගවල වෙනස්කමක් සිදු වෙනවා. මුහුණු ආවරණයක් පළඳින. මුහුණු ආවරණ පළඳින එක. එතකොට ඒ ආශ්‍රිත වැඩි වෙච්ච හමේ රෝග හින්දා අපි කලින් නොදපු විදිහේ හමේ රෝග ප්‍රමාණයක් දැක්කා. ඒ වගේම වෙනස් වෙනස් ආකාරයේ අලුත් හමේ රෝග වර්ගත් අපි දැක්කා. හොඳයි. දැන් එහෙම වෙන්න මොකක් හරි හේතුවකුත් තියෙන්න ඕනේනේ. ඒ නිසා දැන් අපිට තියෙන අද උදාහරණ කිහිපයකුත් තියෙනවා මෙතන ගෙනල්ලා පෙන්වන්න ඔබතුමිය. ඇත්තටම දැන් මේ විදිහට හමේ රෝග වැඩි වෙන්න මොනවද බලපාලා තියෙන හේතු කාරණා? අපි එකින් එක ගත්තොත් ඉස්සෙල්ලා අපි මුඛ ආවරණ ගත්තොත් දැන් මුඛ ආවරණවල විවිධාකාරයේ මැටීරියල් තියෙනවා. ඒ කියන්නේ හදලා තියෙන දේවල් වෙනස්. මිනිසුන්ගේ හැමත් විවිධාකාරයි. සමහරක් අයගේ තියෙන්නේ සෙන්සිටිව්, ඒ කියන්නේ සංවේදී හැමක්. සමහරුන්ට වියලි හැමක්, සමහරුන්ට තෙල් සහිත හැමක්. ඔය හැමේ විදිහ අනුව ඒ හැමට දාන දේවල්, ගාන දේවල් වගේම අපි දාන මුඛ ආවරණය සමහරක් වෙලාවට විවිධාකාරයෙන් ප්‍රතික්‍රියා කරනවා. එතන සමහරක් වෙලාවට ඒක ඇලර්ජි කියලා අපි කියනවා, ආසත්තිතාවයක්. එතකොට ඒක ඇලර්ජි කියන එකක්. ඒ වගේම සමහරක් කට්ටිය ඇලර්ජි නිමි ඉරිටේට්, ඒ කියන්නේ ඒකට සිංහලෙන් කොහොම මට අච්චර පැහැදිලි නැහැ. ඉරිටේට් කියන්නේ යම්කිසි දෙයක් ගෑවුනාට පස්සේ ඒ නිසා ඇතිවෙන ආසාමිතාවයම නෙවි. ඉරිටේට් වෙනවා කියන්නේ ඝර්ෂණයෙන් එහෙම වෙන. සමහරට අපි දකිනවා සම තිබුණට වඩා රළු ගතියක්, රැලි ගතියක්, එහෙම නැත්නම් වෙනස් වීමේ ස්වභාවයක්. ඔව්, එවැනි ස්වභාවයක් සමහරුන්ගේ ඇති වෙනවා. එතකොට හැමෝටමත් මේ මාස් දැම්ම කියලා මුඛ ආවරණ පැළඳුව කියලා ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒකත් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒ උදාහරණ වශයෙන් ගත්තොත් සමහරක් සංවේදී සම සෙන්සිටිව් හැම තියෙන කට්ටිය සර්ජිකල් මාස්ක්, KN95 මාස්ක් එහෙම පැළඳුවට පස්සේ ඒගොල්ලන්ගේ හැමේ ඉරිතැලීම්, කැසීම්, පොතු ගැලවීම්, කුරුලෑම් ඒ වගේ වෙනස්කම් ඇති වෙනවා. ඒත් ඒ සමහරු විතරයි. ඒ වගේම තමයි සමහරක් කට්ටියට මේ මාස්ක් නොදත් ඔයෙන් ප්‍රශ්න තියෙන කට්ටිය ඉන්න ඕන තරම්. ඒ කට්ටියට වෙන්නේ ඒව දැම්මර පස්සේ කලින් තිබ්බ තත්ත්වය තවත් දරුණු වෙන එක. හොඳයි. දැන් ඔබතුමිය ගෙනල්ලා තියෙනවා මෙතන මුඛ ආවරණ දෙකක්. මට විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි මම දැකලා තියෙන ප්‍රධාන දෙයක් තමයි මුඛ ආවරණ පැළඳීම නිසා කුරුලෑම. ඒ කුරුලෑන අයට මම අත්දැකීමෙන්ම කරලා තියෙන දෙයක් තමයි ගොඩක් වෙලාවට ඒක එන්නේ සර්ජිකල් මාස්ක් නැත්නම් KN95 මාස්ක් වලින්. එතකොට මම උපදෙස් දෙන දෙයක් තමයි මුලින්ම කොටන් මාස්ක් එක. මේ විදිහට මොකක් හරි කොටන් මාස්ක් එකක් පැළඳලා ඒක උඩින් මෙහෙම සර්ජිකල් මාස්ක් එක පළඳින්න කියලා. මොකද තනිකර පහටි කෑල්ල අපි පිටතට යොදන්නේ මේ විදිහට පළඳින්න කියලා. ඒ මොකද මේකෙදි මම කොටන් මාස්ක් එකම පාවිච්චි කරන්න විතරක් කියන්න බෑ. හේතුව තමයි කොටන් මාස්ක් අපි ගෙදරත් හදනවා. එතකොට අපි මෙහෙම තමයි පළඳින්න ඕන. කොටන් මාස්ක් ගෙදර හදන ඇතින්න. එතකොට ඒකේ අර වෛරස් ෆිල්ට් එක නැහැ.
එහෙම වුණොත් කොටන් මාස්ක් එකක් පමණක් පළඳීමේ කොවිඩ් වලින් වෙන්න ඕන අර ආරක්ෂාව එකෙන් හම්බෙන්නේ නැහැ. ඒ නිසා කොටන් මාස්ක් විතරක් දාලා හරියන්නේ නැහැ. ඒකේ ෆිල්ටර් එකක් නැත්තම්. ඒතකොට කොටන් මාස්ක් එක දාලා ඊටුඩින් සර්ජිකල් මාස්ක් එක හරි KN95 මාස්ක් එක හරි දැම්මට පස්සේ කුරුල්ල ඇතිවීම සෑහෙන දුරට අඩු වෙනවා. ඒ විතරක් නෙමෙයි අර ආසාත්මික තත්ත්වයත් හැම ඉරිතැලීම හැම යෑම කැසීම ඒක සෑහෙන දුරට අඩු වෙනවා. ඒත් මතක තියාගන්න ඕන දෙයක් තමයි සමහර කොටන් වලට සමහරක් කට්ටිය ආසන්නිකයි. එතකොට ඒ කට්ටිය ඉතා කලාතුරකින් මම ඒත් දැකලා තියෙනවා සමහරු කොටන් වලටත් ඇලර්ජි වෙනවා. ඒ යට කරන්න වෙන්නේ සර්ජිකල් මාස්ක් දාන එක. එතකොට තමන් තීරුම් ගන්න ඕන මොන වගේ මාස්ක් එකද තමන්ට ගැලපෙන්නේ. ඒක ගොඩාක් වෙලාවට සර්ජිකල් මාස්ක් වලට ඇලර්ජි නිසා ෆිල්ටර් එකක් රහිත කන්න කොටන් මාස්ක් දාලා සර්ජිකල් මාස්ක් දාන ෆිල්ටර් එකක් සහිත කන්න කොටන් මාස්ක් විතරක් ඇති. හොඳයි, බොහොම පැහැදිලිව අපේ වෛද්‍යතුමිය ගැන කිව්වා. මම හිතනවා අපි විරාමයක් ගත යුතුයි. විරාමෙන් පස්සෙ විශේෂයෙන්ම අපි තවමත් මට හිතෙනවා මේ මූණු ආවරණ මුඛ ආවරණ පිළිබඳව කතා කරන්නට ඕනේ. මොකද දැන් මේක පළඳින විදිහෙත් යම් යම් ගැටලු තියෙනවා. දැන් සමහරු හිතනවා මේ කොටන් මාස්ක් එක උනත් මේක සෑම දිනකම හොද පාවිච්චි කරන්න පුළුවන්. සමහර දැන් අපි මේක හොදන දේ පවා මොන වගේ දේවල් පාවිච්චි කරනවද, මොන වගේ ද්‍රව්‍යකින්ද අපි මේක සෝදාන්නට ඕනේ, ඒ වගේ ගැටලු සාමාන්‍ය ජනතාවට තියෙන්න පුළුවන්. ඒ නිසා අපි ඒ ගැනත් අපේ වෛද්‍යතුමියගෙන් දැනගනිමු විරාමයක් අරගෙන. හොඳයි, විරාමෙන් පසුව යලිත් අපි ජීවිතයට ඉඩක් දෙමු. වෛද්‍යතුමී, මම අර විරාමයට පෙර කිව්වා වගේ දැන් මේ මුඛ වැස්මක් වුණත් අපි නිවැරදිව භාවිතා කරනවාද කියන එක. දැන් භාවිතයේ කියන එක නම් සමහරවිට අපි දකිනවා මේවා නිකන් බාගෙට දාගෙන නහයෙන් පල්ලෙහාට දාගෙන සමහර දැක්කහම විතරක් මේ මාස්ක් එක පළඳින එහෙම පිරිසකුත් අපේ ඉන්නවා. ඉතින් දැන් මම හිතනවා දැන් මේ දෙසැම්බර් මාසෙ වෙනකොට අපේ සෞඛ්‍ය බලධාරීන් කියනවා තව ප්‍රවේශම් වෙන්න මේ ව්‍යාප්තිය වැඩි වෙනවා කියලා. දැන් මේක අපි පිරිසිදු කර ගැනීමේ ක්‍රමවේද ගැන කතා කළොත් දැන් අපි දන්නවා මේ නිල් පැහැති සර්ජිකල් මාස්ක් එක දාන්න පුළුවන් එකපාරයි. දැන් මේකේ කුණු මුකුත් නැහැ. එහෙම නැත්නම් මේකේ මොනවත් ගෑවිලා නැහැ කියලා අපිට පහුවදාටත් පාවිච්චි කරන්න පුළුවන්ද කියන ගැටලුවක් තියෙනවනේ. ඉතින් ඒක නිසා මම හිතනවා අපේ ජනතාව මේ පිළිබඳව දැනුවත් කරන එක වඩාත් හොඳයි. නිල් පැහැති සර්ජිකල් මාස්ක් සම්බන්ධයෙන් නම් එක සැරයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක කොහොමත් අයින් කරන්න ඕන. ඒ ගැන අයි කතා කරන එකේ තේරුමක් නැහැ. ඒත් කොටන් මාස් සම්බන්ධයෙන් මෙහෙමයි, එක එක හදන කම්පැනි අනුව වෙනස්. සමහර මාස් තියෙනවා ඇතුළට ෆිල්ටර් එක තියෙන, ඒකේ ගොළු ලියලා තියෙනවා කී සැරයක් හොදන්න පුළුවන්ද, 10 සැරයද, 20 සැරයද, 25 සැරයද. ඒ හොදපු වාරගානෙන් පස්සේ ඒක අයින් කරන්න ඕන. නිකන් අර රෙද්ද විතරක් තිබ්බට හරියන්නේ නැහැ. එතකොට හොදන්නත් ඕනේ කොහොමද? මම හිතනවා දැන් ඒකත් පොඩ්ඩක් උපදෙසක් දෙන. මොකද අපේ හැම සංවේදී නම් සමහරු මේකට සබන් යොදනවා, සමහරු අත සෝදන්න පාවිච්චි කරන ඒවා වුණත් සබන් වර්ග යොදනවා. දැන් ඒක සේදීමේ අපි 25 සැරයක් සෝදනවා කියන එක ඇතුළෙත් මොනවද අපි කරන්න ඕන සේදීම? ඇත්තම කියනවා නම් ඒකට විශේෂයෙන් සේදීම් කාරක කියලා නෑ. වැදගත්දී හොදන්න ඕන සේදීම් කාරකේ වැදගත්දී ඒක නෙමෙයි, ඒක හොයදිලා පස්සේ යන්න ඕන. ඒක තියෙන්න හොඳ නෑ. ඒ කියන්නේ මොකක් හරි අපි දාන ඒ සබන් ඩිටර්ජන් එක ඒ මාස්ක් එකේ ගිහිල්ලා තියෙනවනේ කියන හොඳට තියෙන්න බෑ. එතකොට තමයි හැමේ ගෑවුනට පස්සේ වැඩිපුර මාසත්මතාවය ඇති වෙන්නේ. දැන් අපි දැකලා තියෙනවා සමහරු එහෙම සෝදලා ටිකක් තද රස්නේ උණු වතුරිනුත් දාලා තියෙනවා, ඒක හොඳයි කියලා. එයි මොකක් හරි ඇත්තටම මේ යහපත් බවක් තියෙනවද? ඒක නම් එහෙම යහපත් භාවයක් නැහැ. ඒ කියන්නේ හොදලා අවු ඉරව් වේල ගත්තනම් ඇති. හොඳයි, අපි ඊළඟට මම හිතනවා මේ ග්ලව්ස් පාවිච්චි ගැන. එහෙම නැත්නම් අත් වැසුම් පාවිච්චි කරනවා. දැන් මේක සමහර වෘත්තීය මට්ටමේදී අපිට පාවිච්චි කරන්න වෙන අවස්ථාවක් තියෙනවා. නැත්නම් සාමාන්‍ය අපි එදිනදා වැඩ කටයුතු කරනකොටත් පාවිච්චි කරනවා. මේකෙත් අපිට කොරෝනා වල යම් බලපෑමක් තියෙන පුළුවන්. මොකද ග්ලව්ස් එකත් සාමාන්‍යයෙන් අතේ සෑහෙන දුරකට වැටෙනවා, සම්පූර්ණයෙන් වැහෙනවා ආවරණය සහිතයි. ග්ලව්ස් පාවිච්චිය සම්බන්ධයෙන් මෙහෙමයි, ඒක කවදාත් තිබ ප්‍රශ්නයක්. කොවිඩ් හිඳ වුණේ මිනිස්සු ග්ලව්ස් පාවිච්චි වැඩි වුණා, ඒ නිසා ප්‍රශ්න ඇති වුණා. එතකොට හැමෝ ග්ලව්ස් පාවිච්චි කරනකොට අපි සාමාන්‍යයෙන් දන්නේ සර්ජිකල් ග්ලව්ස්. ඒ කියන්නේ මේ වගේ රබර් තියෙන, මේක විතරක් නෙමෙයි අර හාඩ්වෙයාර් තියෙන ඒවා. එතකොට අපි සාමාන්‍යයෙන් කරන්නේ මෙහෙම ග්ලව් එකක් දාගෙන ඔය ඕන් තරම් දැන් පාවිච්චි කරන්නේ මෙහෙම දාගෙන යනවා. එතකොට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ දැන් මේ වගේ ඇඟිලි තුඩුවල් වල තියෙනවා, ඒකට කියන්නේ අපි රක්තය, දද, අර අතේ ආසාදය, පැලෙන, ලේන, ඒ තත්ත තියෙන මේ රෝගීන් ඉන්නවා. එහෙම නැතත්
හම වියලි මිනිස්සු ඉන්නවා. ඒගොල්ලන්ට මේ ජාතියේ ග්ලව්ස් දීර්ඝ කාලයක් පාවිච්චි කරාට පස්සේ පරණ රෝගී තත්ත්වෙක වැඩි වෙනවා. නැත්නම් අලුතින් ඒ රෝගේ මතු වෙනවා. දැන් උදාහරණ වශයෙන් ඇදුම, හතිය, පීනසේ තියෙන රෝගීන්ට හම වියලි කොහොමද? ඒගොල්ලන්ට සබන් රෙදි හෝදන කුරු ඩිටර්ජන් වගේම රබර් ග්ලව්ස් උත් ඇලර්ජි. එතකොට දැන් අපි දකින දෙයක් තමයි මේ රබර් ග්ලව් පාවිච්චි. හා ඒ වගේම සැනිටයිසර්ස් ගැන පස්සේ කියන්න. ඒ හැම ආසාත්මිකතාවවිල පැලිලා එන ලෙඩ ගොඩක් ඉන්නවා. ඒත් එක්ක ඒගොල්ලොන්ට ඒක දාන්න ඕන රස්සාව නිසා එහෙම නැත්නම් ඒක දැන් ඒගොල්ලෝ ආරක්ෂාවට දාන්න කැමති. එතකොට කරන්න පුළුවන් දෙයක් තමයි මේ වගේ කොටන් ග්ලව් එකක් අරගන්නවා. අරගෙන අපි ඉස්සෙල්ලා කොටන් ග්ලව් එක දානවා. ඒ කොටන් ග්ලව් එකක් දැම්මට පස්සේ ඇත්තටම ලොකු ආරක්ෂාවක් ඉන්නේ. මොකද මේකේ හරි හරි හිල් එහෙම ගොඩක් තියෙනවා. අනික තෙත වැඩක් වතුර වැඩක් මේක දාන් කරන්න බෑ. එතකොට එහෙම වැඩක් කරනවා නම් අපි කරන්න ඕන මේ වගේ කොටන් ග්ලව් එක දාලා ඊට උඩින් රබර් ග්ලව් එකක් දාගෙන තමයි වැඩ කරන්න ඕන. මේ විදිහට කරාට පස්සේ පේෂන්ට් ඒ වගේ ඇලර්ජි තියෙන කට්ටියට අර රබර් නිසා එන ඇලර්ජි එක නතර වෙනවා. එහෙම නුනොත් මම හිතනවා නියපොතුවල විවිධ රෝග තත්ත්වයන් එන අවස්ථා අපි දැකලා තියෙනවා. මොකද දැන් රබර් වගේ ද්‍රව්‍යකින් හදන ග්ලව්ස් එකක් අපි පාවිච්චි කළොත් අපි දකිනවා සමහරවිට මේක ගැලෙව්වහම දාඩිය ගොඩාක් එකතු වෙලා තියෙනවා. එතකොට වැඩි කාලයක් මේ මේ වගේ දෙයක් පැලඳලා අපි මොකක් හරි රැකියාවක නිරත වෙන කෙනෙක් නම් මොකද ග්ලව්ස් පාවිච්චි කරන බොහෝ දෙනෙක් ඉන්නවා විවිධ රැකියාවලදී. එතකොට වැඩි පැය ගාණක් අර කිසිම වාතාශ්‍රයක් නැතුව එක තැනම මේක තිබිලා දාඩිය වැඩි වෙලා විවිධ තත්ත්වයන් නැති වෙනවා. ඉතින් අපේ ශරීර සෞඛ්‍ය ගැන අපි හොඳටම සැලකිලිමත් වෙන්න ඕනේ. වෛද්‍යතුමිය දැන් අපි දන්නවා මේ බෝන ඕන රෝග තත්ත්වයන් අතරින් අපි ගත්තොත් හෘද රෝග, කොලෙස්ටරෝල් එක වැඩි වුණා කියනවා, දිය වැඩි ආතත් වැඩි වුණා කියනවා. අපි හරි ඉක්මනින් බෙහෙත් ගන්නවනේ ගිහිල්ලා. අපි මාසෙට සමහර සායන වලට ගිහිල්ලා හරි ඕනකමින් මේ මේ බෙහෙත් ටික ගන්නවා. හැබැයි අපි මේ අපේ රූපය ගැන, හැම ගැන සමහරලාට හොඳටම ප්‍රශ්නයක් වුණොත් විතරයි මේකට ප්‍රතිකාර ලබා ගන්න හදන්නේ. ඒක නිසා අපි හැම කෙනෙක්ම අපේ හැම ගැන විශේෂයෙන් අපේ මුහුණ ගැන ප්‍රවේශම් වෙන්නට ඕනේ. ඒ නිසා අපේ මේ වෛද්‍යතුමිය වගේ අපේ වෛද්‍යවරුන් සම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් මේ මැදිරියට ගෙනල්ලා අපි ඔබව දැනුවත් කරන්න. ඒ නිසා කෙටි විරාමයක් අරගෙන අපි මේ අපි විෂබීජ නාශක භාවිතය, සැනිටයිසර් පාවිච්චිය ගැන අපි කතා කරමු. හොඳයි, අපි කතා කරමින් සිටියේ මේ කොවිඩ් තත්ත්වයත් එක්ක සමට සිදුවන බලපෑම් පිළිබඳව. වෛද්‍යතුමිය දැන් මෙතන තියෙනවා විෂබීජ නාශක පිළිබඳව කතා කරන්න උදාහරණත් අරගෙන මැවිලා. දැන් මේ පාවිච්චිය ගැන අපි කතා කළොත් සමට මොන වගේ අහිතකර තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්ද? මේකෙදිත් අර මං කලින් ග්ලව්ස් ගැන කිව්වා වගේමයි මේ විෂබීජ නාශක දියවර අපි දෙන්නේ ඇල්කොහොල්. ඇල්කොහොල් වලින් කරන්නේ හැම වේලෙන එක. සාමාන්‍ය හැමක් තියෙන කෙනට සාමාන්‍යයෙන් කිසි ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. ඒත් නිතර නිතර පාවිච්චි කරනකොටත්, ඒ වගේම හොඳටම ගාලා මෙහෙම අතුල්ලනකොටත්, ඒ වගේම කලින් වියලි හැමක් තියෙන ඇත්, එහෙමත් නැතුව කලින් රත්ය දද වගේ තියෙන ඇටත් මේ විසපීනාශක දියර නිසා අතේ විවිධාකාර ආසාදිතක ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඒකෙදි හැම වියලීම, පැලීම, පොතු ගැලවීම, පැනලා ලේ එම වගේ තත්ත්ව ඇති වෙනවා. එතකොට ඒත් දැන් අපි කොහෙ හරි ගියාට පස්සේ මේක අපි පාවිච්චි කරන්න එපැයි. එතකොට කරන්න කියලා කරන්න පුළුවන් දෙයක් තමයි අපිට අපි මේ වගේ ඉස්සෙල්ලා සැනිටයිසර් අපි ගත්තට පස්සේ මේක පොඩි වෙලාවක් යන්නේ මේක වාෂ්ප වෙනවා. වාෂ්ප වුණාට පස්සේ විෂපීඩනාශක ක්‍රියාවලිය මේකේ සිද්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ එවැනි තත්ත්ව තියෙන කට්ටිය, හා වියලි හැම තියෙන කට්ටිය මේ වගේ බොඩි ලෝෂන් එකක්, එහෙම නැත්නම් වියලි හැමට ආලේප කරන ක්‍රීම් එකක් ඒකම ගා ගන්න පුළුවන්. එතකොට අපිට අර වියලි හැම නිසා ඇතිවෙන ප්‍රශ්න අඩු කරගන්න පුළුවන්. මේවා සමහර විට මේ දැන් ඔක දකින්නකොට හිතෙන්නට පුළුවන් අයියෝ මේවායි අපි කරේ නැත්තේ බොහොම සරල දේවල්නේ කියලා. හැබැයි ඒ සරල දේවල් නොකිරීම ඇතුලේ ලොකු ප්‍රශ්න ඇති වෙලා වෛද්‍යවරුන් හමුවට ඇවිල්ලා සෑහෙන කාලයක් මේ ප්‍රතිකාර කරන්න සිද්ධ වෙච්ච අවස්ථා අපේ මේ පසුගිය කාලයේදී අත්දැකලා තියෙනවා. මම හිතනවා මේ වැඩසටහනට එන්නට කලිනුත් වෛද්‍යතුමිය මාත් එක්ක දීර්ඝව සාකච්ඡා කළා මොන තත්ත්වයන් වලද මේ දවස්වල සමේ රෝග පිළිබඳව වැඩි රෝගීන් ප්‍රමාණයක් මුණ ගැහෙන්නේ කියලා. ඊළඟට අපි තව කරපු දෙයක් තිබුණා වෛද්‍යතුමිය,
දුම අල්ලපු එක එමෙත වාෂ්ප අල්ලපු එක මේකේ වාෂ්ප අල්ලන්නට ඕනේ දැන් අපිට වෛද්‍යවරු කිව්වා මොකද දැන් අපිට මේ හුස්ම ගැනීම අපහසුතාවය පහසු කරන්න ඒ වගේ දේවල් හැබැයි අපි මේක ඇතුළෙනුත් අපිට යම්කිසි විදියකින් සමට නොගැලපීම් තත්වයන් නැති වෙන විදියට අපි ක්‍රියා කළාද දැන් වාෂ්පයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ කොවිඩ් වලදී ඒ හුමාලය නහය ඇතුළෙන් ගිහිල්ලා ඒ තියෙන කොවිඩ් වෛරසය මේ නිවිනාශ කරන එක. ඒ නිසා ඒක කවදාවත් බලාපොරොත්තු වෙන්නේ මේ මූනේ මේ හැමත මේ ඔක්කොටම ඒ දේ සිද්ධ විය යුතුයි කියලා. එතකොට අපි ගොඩක් වෙලාවට කරන්නේ අර වතුර බේසමක් තියලා රෙද්දකින් ඔළුව වහගෙන ඒක කරන එක. ඒකත් කලින් වගේමයි සාමාන්‍ය හැමක් තියෙන තෙල් හැමක් තියෙන කට්ටියට සාමාන්‍ය කිසිම බාධාවක් වෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම මේක මූණ පිරිසුදු කිරීම සඳහා සමහරක් වෙලාවට ওই සැලුන් වල පාවිච්චි කරන එක ක්‍රමවේදයක්. ඒත් මූණේ කළු ලප තියෙන කට්ටියට එහෙම නැත්නම් රොසචියා කියලා තත්ත්වයක් තියෙනවා. ඒකෙදි වෙන්නේ රස්නෙට සහ අවුවට ඒගොල්ල සංවේදී. ඒ වගේම විවිධාකාර ක්‍රීම් පාවිච්චියෙන් කලින් මූණේ හැම ඩැමේජ් ඒ කියන්නේ එක එක විදිය හානි වෙලා තියෙන කට්ටියට මේ හුමාලය මූණේ හැමට ඇල්ලුවට පස්සේ ඒ රෝගී තත්ත්වයෙන් උස්සන්න වෙනවා. කළු පාට ගතිය පිග්මන්ටේෂන් වැඩි වෙනවා. සමහරුන්ගේ විතර කුරුලෑ තත්ත්ව වැඩි වෙනවා. එතකොට මේ වගේ කට්ටියට ඇත්තටම උපදෙස් දෙන්න පුළුවන් හුමාලය අල්ලන්න ඒත් එක නහයට විතරක් වෙන්න. උදාහරණ වශයෙන් පොඩි කෝප් එකකින් නැත්තම් ජොග්ගකට වතුර දාලා ඒකින් අර හුමාලය නහයට විතරක් එන්න. ඒ වගේම අපිට අර සමහරක් විතර ප්‍රදර්ශනය කරන්න පුළුවන් මේ සමහර උපකරණ තියෙනවා. ඒක අපිට මේ වැඩසටහන අතරතුරේදී ඔබට පෙන්වන්නේ ඒ කොහොමද හුමාලය අල්ලන්නේ කියන එක සහ නිවැරදිව ඒක භාවිතා කරන්න කොහොමද කියන කාරණාව. එතකොට ඒකෙදි අර අපි බලාපොරොත්තු වෙන දේ ඒ කියන්නේ හුමාලයත් ඇල්ලෙනවා. ඒ කියන්නේ හුමාලය නාසය ඇතුළට යනවා. ඒ දැන් ඔබට පේනවා ඇති ඒ රූප රාම් වලින් වෛද්‍යතුමිය ඔන්න පැහැදිලි කරන්න පුළුවන්. එතනදී ඒ උපකරණම ගන්න කියලා එකක් නැහැ. ඒත් ඒ වගේ කෝප්පයක් ආධාරේ නහයට විතරක් වෙන්නේ. එකම දේ අර ඒ උපකරණයේ තියෙන පොඩි ආරක්ෂිත බවක්. මොකද වතුර කෝප්පයක් අපි අරගෙන ඕක ඇඟට හලාගෙන තව ගැටලුවක් ඇති කරගන්න නැතුව දැන් මේ වගේ උපකරණයක් බොහොම ආරක්ෂිතයි. හොඳටම පේනවා මේක අපිට නහයට හොඳටම මේ උපකරණය හේතු කරලා නහයෙන් මං හිතනවා මේ අර මූණේ අනිත් සමට හානි නොවන විදියට හුමාලය ඇල්ලීමේ හැකියාව තියෙනවා. එහෙමයි. හොඳයි. දැන් මේ හැම දෙයක් එක්කම අපිට අවසානයේදී මේ හැම දෙයක්ම අපි අපේ මහජනතාවට දැනුවත් කරමින් කියන්නේ අපි කොවිඩ් තත්ත්වය අපි දන්නේ නැහැ මේවා මේ සියලු දේවල් තව කොච්චර කාල පාවිච්චි කරන්න වෙයිද කියලා. ඒක නිසා අපි මේ මුඛවැස්ම අත්වැසුම් ඒ වගේම විසබීජ නාශක අපි පාවිච්චි කරන එක ඒකම හුමාලය අලන එක මේ හැමදේම කරන අතරෙදි අපිට සමට යම් යම් ප්‍රතිකාරයන් කරන්නට හැකියාවක් තියෙනවද ගෙදර දොරේදී සාමාන්‍ය විදියට සුරක්ෂිත කරගන්න පිරිසිදු භවයේ ඉඳලා? ඒක වෙනස් වෙනවා වයස අනුව. ඇත්තම කිව්වොත් දැන් උදාහරණ වශයෙන් තරුණ වයසේ ගෑන් ළමයි ගත්තට පස්සේ ඒගොල්ලෝ ඉන්නේ අර ඇඟි හෝමෝන් වෙනස් වෙන කාලේ ගෑන් ළමයි පිරිනවන දෙගොල්ලම ඒගොල්ලන්ගේ හැමේ එන තත්ත්ව සහ අවුරුදු 50 විතර වුණාට පස්සේ වෙන තත්ත්ව වෙනස්. එතකොට අපි ගත්තොත් තරුණ වයසේ ගෑන් ළමයි පිරිමි ළමයි ඒගොල්ලන්ගේ කුරුල්ලා යන වයසේ ඉන්නේ. ඒ විතරක් නෙමෙයි ඒගොල්ලෝ එළිය සෙල්ලම් කරන වයසේ ඉන්නේ. එළිය ගොඩක් outdoor activities වැඩි. මූණක් හොඳට තියෙනව නම් ඒ කියන්නේ කුරුලා නැතුව ප්‍රශ්නයක් නැතුව තියෙනවා. ඇත්තම කියනවා මුකුත් ඕනේ නැහැ. එතකොට පැහැදිලි මුණක් තියෙනවා. මුකුත් ඕනේ නැහැ. ඒත් එළියට යනකොට අවුව ආවරණ ක්‍රීම් එකක් විතරක් ඇති. ඒක පාවිච්චි කරන්න කියන්නේ වයසට යනකොට එන ප්‍රශ්න මගවරවා ගන්න. මොකද කුඩා කාලේ තරුණ කාලේ ගොඩක් අවුවට ගිය ළමයි අවුරුදු 35 40 විතරනකොට අර මූණේ පිග්මන්ටේෂන් එන්න ගන්නේ අන්නේ අපිට එන්නේ වෙනකොට. ඒ වගේම තමයි වයසට යන්නේ හරි ඉක්මනට සිද්ධ වෙනවා තරුණ කාලේ ගොඩක් අවුවි හිටපු ළමයිට. ඒ නිසා මූණ හොඳට තියෙනවනම් තරුණ වයසේදී සන්ස්ක්‍රීම් විතරයි ඇති. ඒත් මූණක් වියලි නම් තරුණ වයසේදී එතකොට උදේට සන්ස්ක්‍රීම් ගන්න පුළුවන් රෑට මොයිස්චරයිසර් ඒ කියන්නේ වියලි හැමට ආලේප කරන ඒ ක්‍රීම් එකක් විතරක් ඇති.
හොඳයි. ඒ නිසා මම හිතනවා අපිට ඉදිරි දිනවලදී අපිට මේ සම්බන්ධයෙන් වෙනම වැඩසටහන් කීපයක් කරන්නට වෙනම වෛද්‍යතුමිය ඒක අපේ ජනතාවට වඩාත් ප්‍රයෝජනවත් වෙයි. ඒ වයස් කාණ්ඩ අනුව අපි මොනවද අනුගමනය කළ යුතු කාරණා කියලා. එහෙමනම් අද දවසේ අපේ වැඩසටහනින් සමුගෙන යනවා අපි තවත් බොහෝ දේවල් අපේ වෛද්‍යතුමියත් එක්ක ඉදිරි වැඩසටහන්වලදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මොකද අපේ සම ආරක්ෂා කරගත යුතුයි. දැන් ඊළඟ වැඩසටහන ඔබ හැමතෙම ප්‍රයෝජනවත් වෙන වැඩසටහනක්. කුරුලෑ හැමෝටම තියෙන ප්‍රශ්නයක් නේ, ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. අපි ඊළඟ වැඩසටහනේදීගෙන කතා කරනවා කුරුලෑ සම්බන්ධයෙන්. අද දවසේ අපේ වෛද්‍යතුමියට ස්තුතිවන්ත වෙනවා චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යතුමිය සංජීවනි ෆොන්සේකා මහත්මියයි සම්බන්ධ වුණේ අපේ වැඩසටහනට. එහෙමනම් අදට සමු ගන්නවා. තවත් දවසකදී හමු වෙමු.